හොඳයි මන් දැන් යන්නේ පූඩලු වේ ප්‍රදේශයට. පූඩලු වේ ප්‍රදේශයේ තියෙනවා දියල්ල. ඒක නම තමයි පූඩලු වේල්ල. එහෙම නැත්නම් ඩන්සිනල් පෝල් කියලාත් කියනවා. ඉතින් මම මේ දැන් යන ගමන් ඉන්නේ තලවකැලේ පාරේ. තව ටික දුරයි තියෙන්නේ පූඩලු වේ ඇල්ල සමීපෙට. හොඳයි එහෙනම් අපි පූඩලු වේ ඇල්ල අසලට ගිහිල්ලා මුණ ගැහෙමු. මම දැන් ඉන්නේ දන්සිනන් නැල්ල ඇසල. මේ මට ඉදිරියෙන් පේන්නේ දන්සිනන් නැල්ල. ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පාදේශීලයේ ගම් කොට්ටාසේ ඌඩලුවේ නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් 2කමාරක් පමණ ගියාම පිහිටලා තියෙන දියඇල්ලක් තමයි දන්සිනන් ඇල්ල. එහෙම නැත්නම් ඌඩලුවේ ඇල්ල කියලා කියන්නේ. මෙම දියඇල්ලට නම් තුනක් තියෙනවා. ඌඩලුවේ ඇල්ල, දන්සිනන් ඇල්ල, සින්න ඇල්ල. මේ ඌඩලුවේ ඇල්ල කියලා කියන්නේ මේ දියඇල්ල ඌඩලුවේ නිර්මාණය වෙන හින්දා. මේ ඇල්ල එකපසෙක තියෙනවා ඩන්සිනන් මතුආය. මේ ඩන්සිනන් මතුආය හින්ද තමයි ඩන්සිනන් ඇල්ල කියලා කියන්නේ. මේ ඇල්ල තව පැත්තක තියෙනවා සින් මතුආය. මේ සින් මතුආය හින්ද තමයි මේ ඇල්ලට සින් ඇල්ල කියලා කියන්නේ. මෙමෙ දිය ඇල්ල අතර තියෙනවා හින්දු දේවාලයක්. මෙමෙ හින්දු දේවාලයේ එක් තරස්සුදී දේව ප්‍රතිමාව මෙමෙ දිය ඇල්ල මැදේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මෙම තරස්සිටි දේව ප්‍රතිමාව හින්දා මෙම ඇල්ලට පූජනීයත්වයක් වගේම විශේෂත්වයකට හිමි වෙලා තියෙනවා. කොටස් පිටක් වශයෙන් කඩා හැලෙන මෙම ඩන්සිනන් ඇල්ලේ උස අඩි 328ක්, ඒ කියන්නේ මීටර් 100ක් පමණ වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලා පූඩලුවේ නගරයේ ආසන්නයට එනවා නම් මෙම ඩන්සිනන් ඇල්ලේ ඇසලට ඇවිල්ලා මෙම ඩන්සිනන් ඇල්ලේ සුන්දරත්වයත් ඉඳගෙන යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.